ආයුබෝවේවා රෝග දුරවේවා මගේ ආදරණීයන්ට රටවැසි ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා හැමදාමත් සියස රූපවාහිනිය සියසින්ම නරඹන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම හදවතින්ම පතන පැතුම එයයි අද පටන් අලුත්ම අරුත්බර වැඩසටහනක් අරබන්නටයි අපේ මේ සූදානම වැඩසටහනේ නම සුගතපද විවරණ වැඩසටහන අරබන්නට මත්තෙන් ඉතාමත්ම ගෞරවයෙන් අප මේ අවස්ථාවේ සිහිපත් කරනවා මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සජ්ජන සමාජයක් හිතන පතන මෙවැනි වැඩසටහන් රැසකට අපට ආශිර්වාද අවවාද තිළන කරන සියස මාධ්‍යාලයේ ගරු සභාපති තැන්පත් ආචාර්ය PKU අධිකාරම් මැතිතුමන් එවැගේම ඉතාමත්ම ආදරෙන් අප මතක් කරනවා එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය එවැගේම සියස මාධ්‍යාලයේ ගරු අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඒ සියලුම දෙනාව අප මේ විදිහට මේ වැඩසටහනින් පළමුව මතකයට නගමින් මෙතෙන් පටන් වැඩසටහනට එකතු වන්නටයි අපේ මේ සූදානම. අද මේ වැඩසටහනට අප සුවිශේෂී සම්පත් දායකත්වයකට ඇරයුම් කළා. සදහම් දෙසුමට ධම්මසුනට අප කෙරෙහි සමස්ත රට කෙරෙහි ඉතාමත්ම ගෞරවයෙන් අනුකම්පාවෙන් අප කෙරෙහිම සිය කාලය වැය කරමින් අපේ මැදිරියට වැඩම කරන්නට යෙදුණා. නම කියන්නට අවසරයි අපේ ස්වාමින්වයන් වහන්සේ ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වයන් වහන්සේ අපේ හාමුදුරුවනි ගරු සිතින් බැති සිතින් පින් සිතින් අපේ ඉතාමත්ම ගෞරවනීය ඔබ වහන්සේ වද වැඩසටහනට අපේ මැතරියට පිළිගන්නවා මෙතෙන් පටන් අප මේ වැඩසටහන ආරම්භන්නට සූදානම් වන බොහෝතේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි අප අද දවසේ පටන් මේ ආරම්භන සුවිශේෂ වැඩසටහන සුගත පද විවරණ මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නට යෙදුන මොහොතේ පටන් අපට දෙස් විදෙස් බොහෝ ප්‍රේක්ෂකයින්ගෙන් ඒ වගේම අපේ හාමුදුරුවන් වහන්සේට දෙස් විදෙස් බැතිමතුන්ගෙන් විශේෂ ආරාධනාවක් ලැබුණා විශේෂ ඉල්ලීමක් කරන්නට යෙදුනා බුද්ධ ශාසනයට අරුමයක් නොවන උරුමයක් බවට පත්වුණු දහම් ග්‍රන්ථ රැසක් දායාද කළේ තිරින කරේ උරුම කළේ අපේ රේරුකාණී චන්ද විමල නායක ස්වාමින්වයන් වහන්සේ උන් වහන්සේගේ අතින් සියතින් සුරතින් එලෙසින් ලියවුණු ධර්ම ග්‍රන්ථ රසක් අද වන විට බොහෝ පිරිසක් පරිශීලණයට පත් කරන ග්‍රන්ථ අතරට එක් වෙලා තිබෙනවා. නමුත් අද වන විට උන් වහන්සේ සමාජගත කළේ කෘතියන්හි අගයන් ඒ ආකාරයෙන්ම සමාජගත වනවාද නොයසේනම් වෙනත් විචාරකයින්ගෙන් විකෘතියට පත්වනවාද කියන කාරණාව අපට මතුව ඇති ගැටලුවක් බවට පත්වනවා. ඉතින් ඒ නිසාමයි අද මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ යහපත් සමාජයකට අරුත්බර දහම් කරුණු එකතු කරන්නට විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි මේ වැඩසටහනේ ආරම්භක දවස අද සුගතපද විවරණ වැඩසටහනට අද අපි ගුරු කොටගන්නේ මුල් කොටගන්නේ රේරුකාණී චන්ද විමල අපේ ස්වාමින්වයන් වහන්සේගේ සුරතින් රචනා වුණු පොතපත විශේෂයෙන්ම අප සඳහන් කළ යුතුයි මේ වැඩසටහන ඔබ වෙතගෙන මේදී ශ්‍රී චන්ද විමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ සභාපති තැම්පත් අපේ ස්වාමින්වයන් වහන්සේ කිරිවරුවේ ධම්මානන්ද ස්වාමින්වයන් වහන්සේගේ විශේෂ අවසරයක් ලබා ගත්තා. උන්වහන්සේගේ ආශිර්වාදය මේ වැඩසටහනට අපට ලැබුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පූජ්‍ය රේරුකාණී චන්ද විමල ස්වාමින්වයන් වහන්සේට අවසන් කාලවකවානුවේ උපස්ථාන කරමින් වසර 17ක පමණ කාලයක් උන්වහන්සේගේ ඇසුර ලැබූ ස්වාමින්වයන් වහන්සේ නමක් තමයි අද වන විට ශ්‍රී චන්ද විමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයට පත්ව තිබෙන්නේ. ඉතින් උන්වහන්සේවත් අපි තාමත්ම ගෞරවයෙන් මේ වැඩසටහනේදී සිහිපත් කරනවා අපට ලබා දුන්නේ අවසරය සහ ආශිර්වාදය. උන්වහන්සේගේ සෙවණි උන්වහන්සේටත් සහය දෙමින් අපේ ස්වාමින්වයන් වහන්සේ වෙතට උපස්ථාන කරන්නට එවකට ශිෂ්‍ය නමක ලෙස වැඩ ඉන්නට කුකුල්පනී සුදස්සි ස්වාමින්වයන් වහන්සේත් ඒ අසුර ලබන්නට වාසනාවන්ත වුණා. ඉතින් ඒ නිසාමයි මේ සම්පත් දායකත්වය අද අපේ හාමුදුරුවන්ට අප මෙලෙසින් වැඩසටහනට ඇරයුම් කළේ. අපේ හාමුදුරුවනේ එසේනම් අප මෙතෙන් පටන් මේ වැඩසටහනට යොමු වන්නටයි සූදානම් වෙන්නේ. හාමුදුරුවනේ වෙන වැඩසටහන් වලදී නම් අපි මුලින්ම යන්නේ කතා කරන මාතෘකාවටනේ. නමුත් ඔබ වහන්සේ එක්ක කතා කරද්දී මට හිතුණා සියස මාධ්‍යාලයේ අපි හැමදාම කළේ හරි වෙනස් දෙයක් අලුත් දෙයක් සමාජයට වැඩදායි ඵලදායි දෙයක් අපේ හාමුදුරුවනේ අපි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් සුගත පද විවරණ කියන මේ නම මේ වැඩසටහනට යෝජනා කළේ ඔබ වහන්සේ. ඇයි අපි එහෙම නමක් තෝරගත්තේ? අපි එතනින් පටන් ගමු. ඇත්තටම මේ නම අපේ සභාපතිතුමා තමයි මුලින්ම යෝජනා කළේ. ඉතින් අපිත් ඒක බොහොම අගේ කොට සැලකුවා. මොකද මේ නමෙහි
අර්ථය අපට දෙආකාරයකින් පැහැදිලි කරගන්න පුළුවන්. සුගත කියලා හඳුන්වනවානේ බුදුරජාණන් වහන්සේ. ඒතර සුගත පද කියවන් පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ දහම් පද. එතකොට ඒ තථාගත දහම් පද විවරණය කිරීම කියන අර්ථයත් මෙහි තියෙනවා. විවරණය කියලා කියන්නේ එහි අර්ථ පැහැදිලි කර ගැනීම කියන එකනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ දහම් පදවල අර්ථය විවරණය කර ගැනීම කියන අර්ථයක් තියෙනවා. ඒ වගේම සුගත කියලා කියනවා යහපත් ග්‍රන්ථය. ගත කියලා කියන්නේ ග්‍රන්ථයනේ. එතකොට සුගත කියන්නට පුළුවන් යහපත් වූ ග්‍රන්ථය. ඉතින් වර්තමානයේ ධර්ම ග්‍රන්ථ අතරින් ගිහි පැවිදි දෙපිරිස අතරම අවිවාදයෙන්ම සැබෑ ධර්ම මාර්ගය පැහැදිලි කරපු ධර්ම ග්‍රන්ථ සමූහයක් හැටියට අපේ අතිපූජනීය රේරුකානේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ සමූහය තමයි සැලකෙන්නේ. ඉතින් ඊට අමතරව තවත් විවිධ ධර්ම ග්‍රන්ථ තියෙනට පුළුවන්. මේ ධර්ම ග්‍රන්ථ ටික වර්තමානයේ වෙනකොට ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ පුරාම බෞද්ධ ජනතාව පරිහරණය කරනවා. එතකොට විවාදයකින් තොරව යහපත් වූ ධර්ම ග්‍රන්ථ කියන නමින් අපිට මේ රේරුකානේ මහානායක හඳුරගේ ධර්ම ග්‍රන්ථ හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ පොත්පෙළත් අපිට සුගත කියන නමින් හඳුන්වන්න පුළුවන්. යහපත් ග්‍රන්ථ කියන අර්ථයෙන්. එතකොට සුගත පද විවරණ කියන අර්ථයෙන් මේ යහපත් වූ ධර්ම ග්‍රන්ථයන්හි ඇතුළත් දහම් පද විවරණය කර ගැනීම කියන අදහසත් එහි අන්තර්ගත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පද විවරණය කිරීම හෝ යහපත් වූ ධර්ම ග්‍රන්ථයන්හි දහම් පද විවරණය කර ගැනීම කියන මේ අර්ථ දෙකම සහිතව තමයි මේ මාතෘකාව අපි මේ වැඩසටහනට යොදාගත්තේ. හොඳයි අපේ හැඳුරුවනි. කරුණු කාරණා හරියට මනාවට අපට පැහැදිලි හොඳට හරි හැටි මේ වැඩසටහනට නම ලැබුණේම හොඳ හැටි තේරුමක් ඇතුව වගට. අපේ හැඳුරුවනි සුගත පොත්පෙළක යහපත් වූ ග්‍රන්ථ රාශියක් රචනා කළ අපේ හැඳුරුවන් වහන්සේගේ පොතපත අතරින් අප අපේ වැඩසටහන් මාලාවට පළමුව පියවර තබන්නට සූදානම් වෙන්නේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මෙන්න මේ ග්‍රන්ථයට. අපේ හැඳුරුවනි මේ පොතපත බොහෝ දෙනා දැක තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනා මේ පොතපත කියවා තිබෙනවා. ඒ වගේම කියවූ පොතපත විවිධාකාරයට විග්‍රහ කර තිබෙනවා. නමුත් අපේ හාමුදුරුවන් වහන්සේ බලාපොරොත්තු වුණු රචකයා ලෙසට උන්වහන්සේ සමාජගත කරන්නට අවශ්‍ය කරපු දහම් කරුණු විකෘති වුණාද, එසේ නොවුණා නම් ඒ ආකාරයෙන්ම සමාජගත වුණාද කියන ප්‍රශ්නය ඇතිවනි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. හාමුදුරුවනේ වැඩසටහනේ මේ තෝරගත්ත පළමු පොතේ පටන් ගන්න තැනම මාතෘකාව වංචක ධර්ම. අපේ හැඳුරුවනේ වංචක ධර්ම කියන්නේ මොනවද? දහමට අනුව ඒව විග්‍රහ කරන්නේ කොහොමද කියන කාරණාව අපි පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම ශහන් මහත්මයා දැන් බොහෝ දෙනා අපෙන් ඉල්ලීම් කළා ලංකාවේ වගේම විදේශ රටවල වාසය කරන බෞද්ධ සැදැහැවතුන් මහානායක හාමුදුරුවන්ගේ පොත්පෙළ අද හුඟක් දෙනා පරිශීලනය කරනවා ගිහි පැවිදි බොහෝ දෙනා. ඒ වගේම මම හිතන්නේ අන්තර්ජාලයේ වර්තමානයේ බොහෝ දෙනාට පහසුව පිණිස ඔඩියෝ බුක්ස් හැටියට, ඒ කියන්නේ ඒ දහම් කරුණු කියවලා ශ්‍රවණය කරන්න පුළුවන් විදිහටත් සකසලා හඬ මාධ්‍යෙන් පටිගත කරලා යොදලා තියෙනවා. ඒ වගේම මේවායේ PDF පිටපත් හැටියටත් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. ඉතින් බොහෝ දේවල් වලින් හුඟක් දෙනා ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපෙන් ඉල්ලීම් කළේ විශේෂයෙන්ම මහානායක හාමුදුරුවන්ගේ ධර්ම ග්‍රන්ථ කියවීමට තවමත් යොමු නොවුණු සැදැහැවතුණු සමාජයේ ඉන්නට පුළුවන්. මේවායේ වටිනාකම තවමත් ඒගොල්ලන්ට නොදැනුණු. එතකොට ඒ අය මේ ධර්ම ග්‍රන්ථ කියවීමට යොමු කිරීමේ අදහසත්, ඒ වගේම දැනට මේ ධර්ම ග්‍රන්ථ කියවලා පරිශීලනය කරලා ඒවෙන් ප්‍රයෝජනෙ ලබන අයටත් තවදුරටත් මේ දහම් කරුණු තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව බද්ධ කරගන්න ආකාරය ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කරලා දුන්නොත් ඒ අයට වඩාත් පහසුවෙන් වඩාත් ශක්තිමත්ව මේ ධර්ම මාර්ගය යන්න ඒක ලොකු පිටුවහලක් වේවි කියන අදහස ඇතිව තමයි මේ බොහෝ දෙනා අපට විශේෂයෙන් ඉල්ලීම් කළේ මේ වැඩසටහන ආරම්භ කරන හැටියට. එහිදී අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ඇමරිකාවේ පදිංචිව සිටින ඒ සැදැහැවත් පිරිස අපට ඒ ඉල්ලීම නැවත නැවත සිද්ධ කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ආදී රටවල්වල. එතකොට
අපි දැන් මුලින්ම මේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මේ ග්‍රන්ථය අපි ධර්ම සාකච්ඡාවට තෝරා ගන්න මෙතනින් ආරම්භ කරලා අනිකුත් පොත්පත් පිළිබඳව අපි දිගින් දිගට මේ සාකච්ඡාව කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා මේ ධර්ම ග්‍රන්ථය ඊ타ත්ම සුවිශේෂ ධර්ම ග්‍රන්ථයක් ඒ මොකද වර්තමානයේ අපිට පෙනෙනවා බොහෝ දෙනා මේ ධර්ම මාර්ගයේ යනකොට රැවටෙන පැටලවෙන ගැටලු ඇති කරගන්න අවස්ථා බොහොමයි එතකොට ඒ තැන්වලදී අර අනිත් අය කියන කරන දෙයට රැවටෙනවා වගේම තමන්ටම තමන් රැවටෙන අවස්ථා බහුලයි එතකොට දැන් ඇත්තටම රේරුකාණ මහනායක හාමුදුරුව විසින් සම්පාදනය කරන ලද මේ ධර්ම ග්‍රන්ථය ගිහි පැවිදි සියලු දෙනාම අනිවාර්යෙන් කියවලා තියන්නට ඕන ධර්ම ග්‍රන්ථයක් මේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම. ශාන් මහත්මයා මුලින්ම මට මේ පොත කියවනකොට පුදුම හිතුණා අපි මෙතෙක් කාලයක් මේ කුසල් කියලා හිතාගෙන හිටපු කොයිතරම් දේවල් අපි වංචනික විදිහට අකුසල් වලට රැවටිලාද මේ පවත්වාගෙන යන්නේ කියලා. එකෙන් අදහස් කරන්නේ සියලුම කුසල කර්ම බැහැර කරන්නට ඕන කියන එක නෙමෙයි. බාහිරින් බැලූ බැලමට අපි කරන බොහෝ දේවල් සමාජයට ඵලදායක වෙන්නට පුළුවන්. නමුත් අපි එතන කවර චේතනාවකින් දේව කරන්නේ කවර මනෝභාවයකින් දේව කරන්නේ එතනනේ අපිට නිර්වාණ ගාමිනී මාර්ගයට වඩා වැදගත් වෙන්නේ දැන් අපි කරන ක්‍රියාවක පැති දෙකක් තියෙනවා මානසික පැත්ත සහ භෞතික පැත්ත. එතකොට භෞතික වශයෙන් දැන් අපි දානයක් දෙනකොට භෞතික වශයෙන් ආහාර පාන ටික සකසලා අනිත් අයට පරිත්‍යාග කරනකොට ඒගොල්ලගේ කුසගින්න නිවීම නිසා යම්කිසි යහපතක් ලෝකෙට සිද්ධ වෙනවා. ඒ යහපතට සරිලන විදිහේ විපාකයක් සසර ගමනේ අපටත් ආහාර පාන ලැබීම වශයෙන් ලැබෙනවා. නමුත් ඒ කුසලය නිවනට උපනිශ්‍රේ වෙන්නට කෙලස් දුරු කරන්නට උපකාර වෙන්නට නම් අපේ මනෝභාවයන් අපේ චේතනාවන් නිවැරදි තැනක තියෙන්නට ඕන. එතකොට ඒ චේතනාව අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්ත වෙනවද? එහෙම නැත්නම් ලෝභය සහ මෝහයෙන් ව්‍යාකූල වෙච්ච විපරීත මනෝභාවයන්ගෙන්ද කටයුතු කරන්නේ? දැන් මේව පිළිබඳව විමසා බලනකොට අපි හුඟක් වෙලාවට අර බාහිර ක්‍රියාව ගැන බලනවා මිසක් අපේ මනෝභාවය ගැන අපි එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් මනෝභාවය ගැන ටිකක් විමසිලිමත්ව බැලුවා වුණත් අපිට ඒක හොඳ අදහසින්නේ අපි කරන්නේ කියන විදිහේ මතුපිට අර්ථයක් විතරයි අපිට මතුවෙන්නේ. නමුත් යම්කිසි කෙනෙක් නැවත නැවත තමන්ගේ මනස විමර්ශනය කරලා බැලුවොත් තමයි අපේ සිත් තුළ ඒ පිංකම කරන්න ගිහිල්ලා හොඳ වැඩේ කරන්න ගිහිල්ලා කොච්චර වංචනික මනෝභාවයන් එක්කද අපි මේක කරන්නේ කියලා දැනෙන්නේ. ඉතින් ඇත්තටම මේ පොත මුලින්ම කියවන්න ලැබුණාම මට හරි පුදුම හිතුණා අපිට අපි කොච්චර කුසල් දහම් කියලා හිතාගෙන බොහොම සාඩම්බරයෙන් එහෙම නැත්නම් බොහොම අභිමාණයෙන් අපි මේ විදිහට ධර්ම මාර්ගයේ හැසිරෙන අය කියලා හිතාගෙන කටයුතු කළාට මේ ධර්ම විවරණයන් නොදැනීම නිසා අපි කොච්චර මංමුලා වෙලා කටයුතු කරලා තියෙනවද කියලා. ඉතින් ඒක දැනුණාට පස්සේ මේ පොත කිහිප විටක් අපි කියෙව්වා. ඒ වගේම ධර්ම දේශනාවලදීත් අපි මේ කාරණා පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කළා. ඒ වගේම අනිත් අයටත් අපි දන්න හැම මොහොතකම ඒ අයටත් නිර්දේශ කළා මේ ග්‍රන්ථය පරිශීලනය කරන්නට කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මූලික වශයෙන්ම මේ ධර්ම ග්‍රන්ථය අද තෝරාගන්නේ මේ පළමු වැඩසටහනටම හැම දෙනාගේම මනස අවදි කරන්න විශේෂයෙන් සුගත පද තථාගතයන් වහන්සේ දෙසූ දහම් පද පිළිබඳව ගැඹුරු විවරණයකට යන්නටත් ඒ වගේම රේරුකාණේ මහනායක හාමුදුරුවෝ විසින් සම්පාදිත මේ යහපත් ග්‍රන්ථ සමූහයට ප්‍රවේශයක් හැටියට අපට හිතුනේ විශේෂයෙන්ම මේ ධර්ම ග්‍රන්ථයේ යෝග්‍යයි ප්‍රවේශයක් සඳහා කියලා. ඒ නිසායි අද පළමු වැඩසටහනට මේ ධර්ම ග්‍රන්ථය තෝරාගන්නේ. අපේ හැමදෙරවනේ අපේ මේ වැඩසටහන සියස මාධ්‍යාලයේ දියත් කරන සියලුම වැඩසටහන් පහේ අපේ අරමුණක් ඇතිව සමාජයට නැගෙන දැනෙන ප්‍රශ්නවලටයි ප්‍රශ්න කළේ. අපේ හැමදෙරන් වහන්සේ මනාවට පැහැදිලි කළා අද තෝරාගත් ධර්ම ග්‍රන්ථය වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳවයි අපි කතා කරමින් හිටියේ. ඉතින් පොතට ප්‍රවේශයක් ලබා දුන්නා අපි මාර්ගයට අවතීර්ණ වෙන්නට ඕනි. ඔබ වහන්සේ කියනකොට මට මතක් වුණා අපේ සම්ප්‍රදාය කියන දෙයක් තමයි වඳින්න ගිය දේවාලේ තමයි ඉහේ කඩන් වැටුනේ කියලා. ඒ නිසා පින් කරන මුවාවෙන් කරගත්තේ පවක් වුණොත් සසරකෙයිම නිවනයි නිවනට මග දහමයි කියලා කොච්චර කිව්වත් සසර කතරේ ඔබටත් මටත් අතරමඟ නතර වෙන්නට සිද්ධ වෙනවා. මේ ගැන තවත් බොහෝ දේ කතා කරන්නම් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න.
प्रधान पालक मैदरी सीट यलि तपे संबंधता लगा सीएस रूपवाहिनी मैद्रियट वेडसटहन वेडमकट सिटी अपे गौरवनीय आचार्य पूज्य कुकुलपनी सुदासी स्वामी वहंसे अपे हाम ध्रुवनी अपे कथाभाट लकमें सिटी रेरुकानी चंद विमल स्वामी वहंसे रचित पोत्पत अतरे वंचक धर्म सह चित्तोपाक्लेश धर्म पिलिबंधव अपे हाम ध्रुवन वहंसे पिलिबंधव कथा किरी एकोलह वसरे दर्वंट पवा निर्देशेट अपे हामदुरन वहंसे की चरितापधान कथाव पवा तिबेनवा विभागेट नियमितवत् एतरम वेदगत चरितापधाने किन लियवुन पुतक तमय मी कथावट लक्करनी अपे हामदुरनी अपे बेवेडसटहनी देवनी प्रश्नेट मम यमुवन्नट कैमति हामदुरनी देन वंचक धर्म देन वहंसे किव्वा अपे रवटेनवा समहार वेलावट पिन करन्न गिहिल्ला रवटिला पव करगन्नवा දැන් හැමදෙරේ ඇත්තටම වංචක ධර්ම පිළිබඳව ධර්ම විග්‍රහය කොයි ආකාරයෙන්ද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම වංචක ධර්ම පිළිබඳව මහානායක හැමදෙරෝ මේ ධර්ම ග්‍රන්ථයේ මූලික විවරණයක් කරනවා මේ විදිහට රැවටීම සත්වයාගේ ස්වභාවයකි කොතරම් උගතකු නුවණතකු වද අසර්වඥ නම් හෙතෙමේ සමහර කරුණවලදී රැවටේ මන්දබුද්ධකයෝ වනාහි නොඑක් කරුණුවලට නිතර නිතර රැවටෙති රැවටීම වනාහි අන්පුද්ගලයකට හෝ වස්තුවකට හෝ රැවටීමය තමාටම රැවටීමයයි දෙපරිදි වේ ඒන් අනුන්ට හා අන්දේවලට රැවටීම ලෝකේහි කවුරුත් දන්නා ප්‍රකට කරුණකි තමාටම තමා රැවටීම වනාහි සෑම දිනාම නොදත් গুপ্ত කරුණකි එක්කෙනෙකු විසින් අනෙකෙකු රවට්ටන්නට තැත් කළත් අනේකා නුවණතියෙක් වී නම් රැවටිල්ලට ඔහු හසුවන්නේ කලාතුරකින්. හසු වූයේද ඔහුට වැඩි කල නොගොස් ඒ බව අවබෝධ වේ. ඒ බව අනේකෙකු විසින් කිවහොත් ඔහුට වහාම එය අවබෝධ වේ. බොහෝ උගත්තුද නුවණැත්තුද නොඑක් විට තමන්ටම රැවටෙති. මන්දබුද්ධිකයන්ගේ තමන් ගැන රැවටීම කියනුම කිම. එතකොට දැන් මහානායක හැමදෙරම මෙහිදී පැහැදිලි කරන්නේ අපි දැන් රැවටීම දෙආකාරයි අනුන් කරන කියන දේවල් වලට අපි රැවටෙනවා ඒ වගේම අපි අපේම මනසට රැවටෙනවා මේ වංචක ධර්ම කියලා කියන්නේ තමන්ගේම මනෝභාවයන්ට තමන්ම රැවටීමයි එතකොට දැන් අපි ලෝකේ වෙනත් කෙනෙකුට රැවටුනොත් ඒ රැවටීම අපට කාලයක් ගිහිල්ලා හරි වැටහෙනවා ඒ වගේම තව කෙනෙක් අපට පෙන්නලා දෙන්නත් පුළුවන් දැන් තමන්ට තමන් රැවටුනහම තව කෙනෙක් විසින් පෙන්නලා දුන්නත් අපි ඒ පුද්ගලයාත් එක්ක දබර කරගන්නට යනවා මිසක් තමන් වැරදි කියලා පිළිගන්නට සූදානම් නැහැ. ඒක තමයි මේ තමන්ට රැවටීමේ තියෙන බරපතලකම. එතකොට මේ తত্ত্বය උද්ගත වෙන්නේ සැබවින්ම නිරන්තරයෙන්ම පෞකම් වලට යෙදিলা සිටින කිසිම ලැජ්ජ බයක් නැතුව පෞකම් කරන පුද්ගලයාගේ සිත් තුළ එතරම් වංචක ධර්ම ප්‍රකට වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ තනත්තාගේ සිත් සතන් තුළ ඍජුවම ඒ පාප ධර්ම මතුවෙන්නට ඉඩ කඩ තියෙනවා. ලෝභය, ලෝභය හැටියටම, කෑදරකම හැටියටම, සල්ලාලකම හැටියටම ඔහුගේ මනසේ මතුණා කියලා කිසි බාධාවක් නැහැ. මොකද ඔහු ඒකට බාධා කරන්න යන්නේ නැහැ. ඒක යට කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම ద్వේෂය ద్వේෂය හැටියටම කෝපය හැටියට අසත්පුරුෂකම හැටියට ඒක මතුණයි කියලා ඔහු ඒක යට කරන්න යන්නේ නැහැ සාමාන්‍ය පාපයට ලැජ්ජාවක් නැති බයක් නැති පුද්ගලයා. ඒ නිසා මේ වංචක ධර්ම හැම විටම මතුවෙන්නේ පාපය පිළිබඳව යම්කිසි ලැජ්ජා බයක් ඇති ඒ වගේම පාපෙන් වළකින්නට ඕන කියලා සිතන දැන් නායක හැමදෙරෝ මෙහිදී පැහැදිලි කරනවා මේ මේ తত্ত্বය ඒ බලපාන්නේ කොයි වගේ අයටද කියන එක නායක හැමදෙරෝ මේ විදිහට පැහැදිලි කරනවා ඒ කාරණය කෙලසුන්ගේ හා පෞකම් වල ආදීනවේ දැක්වෙන ධර්මයන් ඇසීමෙන්ද කෙලසුන් හා පෞ පිළිකුල් කරන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්ද නොන වැඩිමෙන්ද සත්‍යයන් කෙරෙහි කෙලසුන්ට හා පෞකම් වලට බියක් පිළිකුලක් ඇතිවේ ඒවනාහි කෙලසුන්ටත් පෞකම් වලටත් විරුද්ධ හැඟීමකි. එතකොට දැන් නිතර නිතර ධර්මදේශනා අහනකොට සසර බිය ජනක බව මේ ක්ලේශ ධර්මයන්ගේ ආදීනව මේවා අහනකොට ඒ පිළිබඳව ලියවිච්ච පොතපත කියවනකොට ඒ වගේම පාපය පිළිකුල් කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට අපේ සිත් සතන් තුලත් ඒ පාපයට මැලි වෙන පාපයෙන් බැහැර වෙන්නට උත්සාහ කරන පාපයට විරුද්ධ ගතියක් අපේ මනස තුලත් ඇති වෙනවා.
එතකොට ඔය ප්‍රවේශය තමයි අපට පාපය කෙරෙහි ලැජ්ජා බය ඇති කරගෙන ගුණයට කුසලයට නැඹුරු වෙන්නට යම්කිසි යොමු වීමක් ඇති වෙනවා. නමුත් දැන් මේ පාපය කෙරෙහි ලැජ්ජා බය ඇති වුණාට ඒකෙන් වළකින්න ඕන කියලා හිතුවට ඔය යොමු වෙන පුද්ගලයා තමන්ගේ චිත්තචෛසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය ගැන හොඳ වැටහීමක් ඇති කෙනෙක් නෙමෙයි. මොකද මේ මේක පටන් ගන්නකොටම අපිට මේ අභිධර්මයේ ගැනවත් චිත්තචෛසික ධර්මයන් ගැනවත් ගැඹුරු පුළුල් අවබෝධයක් නැහෙනේ. එතකොට මූලික වශයෙන් අපිට පාපයෙන් වළකින්නට ඕන, මේකෙන් ගැලවෙන්නට ඕන කියන අදහස තියෙනවා. ඒකෙන් ගැලවෙන්නට යම් කිසි උත්සාහයක් ගන්නවා. හැබැයි සිත වැඩ කරන විදිහ පිළිබඳව අපිට පැහැදිලි වැටහීමක් නැහැ. අන්න ඔය වගේ තත්වයක් තුළ තමයි මේ පුද්ගලයා මේ වංචක ධර්මවලට රැවටීමේ ගොඩාක් ලොකු ඉඩකඩක් විවෘත වෙන්නේ. දැන් කිසිම ලැජ්ජ බයක් නැතුව පවුකම් කරගෙන යන පුද්ගලයාටත් වංචක ධර්මවලින් බාධා වෙන්නට තියෙන ඉඩ අඩුයි. ඒ වගේම චිත්තචෛසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ විචක්ෂණ බවක්, හොඳ අවධියක්, හොඳ සිහිනුවණක් ඇතුව කටයුතු කරන තැනැත්තාට ඒ වංචක ධර්මවලින් ගොඩක් බාධා ඇති වෙන්නට තියෙන ඉඩකඩ අඩුයි. එතකොට ඔය අතරමැද පුද්ගලයාට පාපය ගැන ලැජ්ජාව බයකුත් තියෙනවා, ඒ වගේ මේකෙන් වළකින්නට ඕන, ගැලවෙන්නට ඕන කියන අදහසකුත් තියෙනවා. ඒ සඳහා යම්කිසි උනන්දුවකින් ක්‍රියාත්මකත් වෙනවා. නමුත් ඒ තැනැත්තාට තමන්ගේ සිත වැඩ කරන විදිහ පිළිබඳව තාම ලොකු පරිණත බවක් නැහැ. එහෙම වෙනකොට එතනත්ත බොහෝ කොට වංචක ධර්මවලට රැවටෙන්නට පුළුවන්. ඉතින් දැන් අපිට සමාජය ගත්තාම ගිහි පැවිදි දෙපිරිස අතරම ඉන්නේ ඔන්න ඔය මැද කණ්ඩායම. ඒ කියන්නේ යම් ප්‍රමාණයකින් පාපයෙන් වළකින්නට ඕන, අකුසලයෙන් වළකින්නට ඕන කියලා අවශ්‍යතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තන් පස්සේ මත්පැන් බොන කෙනෙකුට වුණත් බොහෝ දෙනෙක් ගත්තන් පස්සේ කිසිම චාරයක් නැතුව මත්පැන් බීගෙන විනාශ වෙන පිරිසක් වගේම වැඩි පිරිසක් ඉන්නවා මත්පැන් බීම හොඳ නැහැ, මේකෙන් වළකින්නට ඕන කියන අදහස තියෙනවා. හැබැයි අදහස තිබුණාට ඒගොල්ලන්ට මේකෙන් වළකින්නේ කොහොමද කියලා ක්‍රමය වැටහෙන්නේ නැහැ. ඒක කරගන්න ඕන කියලා උනන්දුවකුත් තියෙනවා. හැබැයි මාර්ගය පිළිබඳ පැහැදිලිතාවයක් ඒ වගේම තමන් මෙතනට පෙළඹෙන්නේ මොන සාධක නිසාද කියලා ඒගොල්ලන්ට පැහැදිලි නැහැ. ඉතින් එතකොට දීර්ඝ කාලයක් ඒගොල්ලන්ව පුහුණු කරවන්නට ඕන ඒ කරුණු පැහැදිලි කරලා දෙමින් ඒ අයගේ මනස තුලින් මේ කාරණා මතුවෙන හැටි හඳුනා ගන්න. දැන් අපිට අනුශාසනාවක් කරලා පොතපතක් දීලා ඒගොල්ලන්ට මේ හේතු සාධක නිසා මේක වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒකෙන් යම්කිසි දැනුමක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ තැනත්තට තමන්ගේ චිත්තසංතානය තුලින්ම මේ ක්ලේශයන් අවදි වෙන හැටි හරියට වැටහුනොත් විතරයි ඔහුට ඒවා පාලනය කරගෙන එයින් මිදෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ හැකියාව අපි තුල වර්ධනය වෙන්නේ මේ අපේ සිත විවිධ වංචනික ක්‍රමවලින් ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනාගත්තොත් පමණයි. එතකොට දැන් මේ විදිහට මනස අපි දැන් අර පාපයෙන් වළකින්නට ඕන, මේකෙන් මිදෙන්නට ඕන කියලා උත්සාහ කරනකොට අපේ මනස තුල දෙආකාරයකින් මේ වංචනික බව ඇති වෙන්නට පුළුවන්. එකක් තමයි මේ ක්ලේශයන්ගේ තියනවා අපිව රවටමින් වෙනත් ස්වරූපයන් ගනිමින් වෙනත් මුහුණුවර ගනිමින් ක්‍රියාත්මක වෙන ගතිය. දැන් මහානායක හැමදෙරෝ මේ දහම් පොතේ උපමාවක් හැටියට දක්වනවා අමු මැටි පිඩේ යටිපැත්ත තිබූ ස්ථානයේ ආකාරය ගන්නාක් මෙන් සමහර විට ලෝභාදී ධර්මයේ උපදන පුද්ගලයාගේ අදහස්වල ආකාරය ගනිද. ඒ කියන්නේ දැන් අපි අමු මැටි පිඩක් කොහොම බිම දැම්මොත් ඒක වැටිච්ච තැන රළු ස්වභාවයක් නම් තියෙන උස් පහත් වෙච්ච ස්වභාවයක් නම් අර මැටි පිඩේ යටපැත්තත් අර විදිහට සැකසෙනවා උස් පහත් වෙලා. එතකොට මැටි පිඩ දාපු තැන සමතලා තැනක් නම් ඒ සම විදිහට මැටි පිඩ සැකසෙනවා. එතකොට ඒ භූමියේ ස්වરૂපේ මැටි පිඩ වැටෙන තැන බිම ස්වરૂපේ යම්සේද අර මැටි පිඩේ යටපැත්ත ඒ විදිහට සකස් වෙනවා. අන්න ඒ වගේ මහානායක හඳුර පැහැදිලි කරන්නේ මේ වංචක ධර්ම දැන් තමන් පාපය පිළිකුල් කරන පාපයෙන් මිදෙන්නට ඕන කියන අදහස් ඇති කෙනෙක් නම් තමන් ඒතර තමන්ගේ මනසේ ලෝභය මතුවෙනකොට අර තමන්ගේ අදහස් වලට ගැළපෙන හැටියට තමයි ඒක මතුවෙන්නේ. එතකොට තමන් ද්වේෂය පිළිකුල් කරන පාපය පිළිකුල් කරන කෙනා නම් ඒ පාපකාරී අදහස් එතකොට ඍජුවේ තනත්තගේ මනසේ මතුවෙන්න විදිහක් නැහැ. අර මැටි පිට දාපුවාම මේ තියෙන තන ස්වરૂපය ගන්නා වගේ තමන්ගේ අදහස් වලට අනුකූලව ඒ හැඩරුව ගනිමින් මේ ධර්මතා හට ගන්නවා ලෝභාදී ධර්මතා. එතකොට දැන් අර පුද්ගලයාට දැනෙන්නේ මේක මේ තමන්ගේ සිතුවිලි වලට එකඟ තමන් යන මාර්ගයට හිතවත් වූ මනෝභාවයක් කියලා තමයි පෙනෙන්නේ. අන්න ඒ විදිහට මේ ක්ලේශයන්ගේ තියෙනවා පුද්ගලයාට සැබෑ ස්වභාවය සංගවමින් වෙනස් ආකාරයකින් පෙනී සිටින ගතිය.
එනිසා මේවා හඳුන්වනවා වංචක ධර්ම කියලා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මේ චිත්තචෛතසික ධර්මයන්ගේ විස්තර විභාග නොදන්නා තැනැත්තාට සිතක සහ චෛතසික ධර්මයන්ගේ ස්වરૂපය හරියටම වැටහෙන්නේ නැහැ. මේ කුසලයයි මේ අකුසලයයි කියලා කිව්වට ඒ දෙකේ වෙනස්කම් මොනවද කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමුකො සද්ධාව. සද්ධාව කියන්නේ කුසලයක්. ඊළඟට රාගය කියලා කියන්නේ අකුසලයක්. දැන් ඒක අපි වචනාර්ථයෙන් ගත්තාම අපි දන්නවා සද්ධාව කියන්නේ කුසල, රාගය කියන්නේ අකුසලයක් කියලා. හැබැයි දැන් සද්ධාවේ තියනවා පහදින ගතිය. රාගයේ හිත් තියනවා පහදින ගතිය. සද්ධාවේ තියනවා අනිත් කෙනාට සහාය වෙන්නට කැමති ගතිය. උදව් කරන්නට කැමති ගතිය. ඒතර රාගයේ හිත් තියනවා අනිත් කෙනාට සහාය වෙන්නට උදව් කරන්නට කැමති ගතිය. එතකොට සද්ධාවේ තියෙනවා නිතර දකින්න කතා කරන්න ඇසුරු කරන්න කැමති ගතිය. රාගයේ හිත් තියෙනවා එහෙම දකින්න ඇසුරු කරන්න කැමති වෙන ගතිය. මෙන්න මේ වගේ කුසල් සහ අකුසල් වලට ආවේනික ගුණාංගක් තියෙනවා සමානයි වගේ පෙනෙන ගති ලක්ෂණක් තියෙනවා. එතකොට ඒ සමානයි වගේ පෙනෙන ගති ලක්ෂණ විතරක් හඳුනාගත්තොත් අර ආවේනික කියලා කියන්නේ ඒවට අනන්‍ය වූ ලක්ෂණ. ඒ අනන්‍ය ලක්ෂණ හරියට හඳුනාගත්තේ නැතිනම් පුද්ගලයා හැම විටම ඒ ක්ලේශයට රැවටෙනවා. ඉතින් ඒ නිසා ප්‍රඥාව වැඩෙන්න තමයි මේ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ මොනවද, ආවේනික ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒතර තමන්ගේ ප්‍රඥාව අඩු නම් අපි හැම විටම රැවටෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් පොඩි දරුවෙකුට අපි පැන්සලක් පෙන්නනවා. පුතේ මොකද්ද මේක කියලා අහුවාම පැන්සලයි කියලා උච්චාරණය කරනවා. ඊට පස්සේ අපි ඒ පැන්සලේ හැඩයටම සකස් කරපු මැද මිනිරං කූර වෙනුවට ඒ ලීයේ නිකන් බඩේ විතරක් මැද තියෙන ඒ ප්‍රමාණයටම ඒ හැඩයටම ඒ වර්ණයටම සකස් කරපු ලී කෑල්ලක් අපි අරගෙන අර පැන්සලේ ප්‍රමාණයටම අරගෙන අර දරුවට අපි පෙන්නවා පුතේ මේක මොකද්ද කියලා. එතකොට ඒ දරුවා ඒකටත් කියන්නේ පැන්සල කියලා. ඒ පැන්සල කියන්නේ මොකක් නිසාද? දැන් මේකේ හැඩයත් අර වගේ, වර්ණයත් ඒ වගේ, දිග පළලත් ඒ වගේ. නමුත් මේක ඇතුලේ පැන්සලේ මැද මිනිරං කූරක් තියෙනවා. මේ ලීයේ මැද තියෙන නිකන් බඩයක් විතරයි කියන මේ සූක්ෂම කාරණේ. ඒක වඩාම විචක්ෂණ කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. හැබැයි පොඩි දරුවා අර සමාන ලක්ෂණ ටික දකිනවා. ඒකේ අනන්‍යතාවය හරියට හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැති වෙච්ච ගමන් පොඩි දරුවාට පැන්සලයි ඒ ප්‍රමාණයේ ලී කෑල්ලයි දෙකම පැන්සල වගේ වරදවා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ විස්තර විභාග මනවින් අධ්‍යයනය කරලා ඒවා පොතපතින් ඉගෙනගෙන පමණක් නෙමෙයි තමන්ගේ මනස තුල ඒ චිත්තචෛතසික ධර්මයන් මතුවෙනකොට ඒවාට ආවේනික වූ ගති ලක්ෂණ අපි දීර්ඝ කාලයක් හොඳින් පරීක්ෂා කරලා විමසලා දැනගත්තේ නැතිනම් අර පොඩි දරුවා පැන්සලයි ලී කෝටුවයි දෙකට රැවටුණා වගේ අපි අර බාහිරින් පෙනෙන සමාන ලක්ෂණ වලින් රැවටෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉදිරියට මහානායක හැමදුරු අපි දැන් මේක කතා කරනවා මේ ලෝභය, රාගය ආදී වංචක විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය එතනදී ඒව පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් සද්ධාවේහි සහ රාගේහි අර තියෙන සමාන ලක්ෂණ ටික විතරක් දකිනකොට පුද්ගලයෙකුට එකවරම තමන්ගේ මනසේ මතුවෙන රාගය ඒක සද්ධාවද රාගේද කියලා එකවරම තෝරා ගන්නට බැරි වෙන්න පුළුවන් අර අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම්. එතකොට මේ කාරණේ තමයි දෙවනි හේතුව අපි රැවටෙන්නේ. පළවෙනි හේතුව තමයි ඒවා අර මැටි පිඩ බිම දැම්ම වගේ ඒ පුද්ගලයාගේ సంతාණයට අනුකූල ස්වරූපෙන් කැමති විදිහට ඒවා වෙනත් ස්වරූපයන්ගෙන් මතුවී එන දෙවනි කාරණේ තමයි Tamanta චිත්තචෛතසික ධර්මයන්ගේ විස්තර විභාග නොයැටීම. ওই කාරණා දෙක නිසාම අපේ මනසේ මතුවෙන විවිධ මනෝභාවයන්ට චිත්තචෛතසික ධර්මයන්ට අපි රැවටෙනවා. ඒවා තමයි මේ වංචක ධර්ම හැටියට දක්වන්නේ. වංචක ධර්ම කියන්නේ දැන හෝ නොදැන සිදුවෙන වංචාවක්ද කියලා විටක දැන් ඔබට හිතෙනවා ඇති. අපේ හාමුදුරන් වහන්සේ මං උන්වහන්සේ දෙසම බලාගෙන සිටියේ විටක කැමරා කාචය දෙස බලන්නත් අමතකුණා. අපේ හාමුදුරනේ හරි අපූර්වට මනාවට ඔබ වහන්සේ පැහැදිලි කරනවා මේ පොතපතේ තිබෙන පොතේ සඳහන් වෙන උපමා ප්‍රස්තාවනා සියල්ල එකට එකතු කරලා. මම කල්පනා කළේ අපේ හාමුදුරනේ මෙවැනි ලෙසට විග්‍රහ කරන්නට පුළුවන් නම් මේ පොත අපේ හාමුදුරන් වහන්සේ බලාපොරොත්තු වුණු රචකයාණන් වහන්සේ විදිහට උන්වහන්සේ සමාජගත කරන්නට එළඹුණු ඒ අර්ථය කෙතරම් දුරට පැහැදිලි කරන්න පුළුවන්ද කියන බග. ඉතින් තව දුරටත් වැඩි දුරටත් අපි මේ පිළිබඳව කතා
කරන්න සූදානම්ින් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න විරාමයේ නැතරුව ඔබ යලිත් එකතු වෙනවා සුගත පද විවරණ වැඩසටහනත් සමගින් අපි කතා කරමින් සිටියේ රේරුකාණී චන්දවිමල ස්වාමින්වන් වහන්සේ විසින් රචිත ධර්ම පුස්තකයන් අතර සුවිශේෂී පොතක් බවට පත්වුණු වංශක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ පොතයි එදින් මේ පොතේ සඳහන් වුණු වංචක ධර්ම පිළිබඳවයි අප මීට විරාමයට යන්නට පෙර ආතුව කතා කරමින් සිටියේ. අපේ හම්දුරණේ නැවතත් ඔබ වහන්සේ දෙසට යමු වෙනවා. හම්දුරවනේ දැන් වංචක ධර්ම කියන්නේ වංචාවක්ද කියලා මම පළමුවෙන් විරාමයට යන්නට පෙර ආතුව ඔබත් එක්ක කතා කළා. හම්දුරේ දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක. දැන හෝ නොදැන අපි අතින් සිදුවන වංචාවක්ද? මේ කාරණාව හම්දුරනේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගත්තොත් අපි හැමතැනම රවටෙනවා අපි හැමදාම රවටෙනවා මම මටම රවටෙනවා මම අනිත් අයට රවටෙනවා බම අනිත් අයව රවට්ටනවා ඇත්තම කතාව අපේ හම්දුරනේ ඔක ප්‍රායෝගික ජීවිත තලයේ මේ තත්වයෙන් අපි අත් මිදෙන්න නම් අපේ හම්දුරනේ ඔබ වහන්සේගේ යෝජනාව මොකක්ද අපේ හම්දුරු සමාජගත කරන මේ කෘතියේ තියෙන යෝජනාව මොකක්ද ඇත්තටම දැන් මහානායක හාමුදුරුවෝ මේ පොතේ පැහැදිලි කරනවා මේ තත්ත්වයන්ගෙන් නිදහස් වෙන්නට නම් අපි කුමක්ද කරන්න ඕන කියලා කෙලෙසුන් කෙරෙන් දුරුව පාපයෙන් වෙන්ව සුද්ධ ජීවිතයක් ගත කරනු කැමැත්ත ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ වංචක ධර්ම නම් වූ කුසල වේශයෙන් පැමිණෙන මේ ක්ලේශයන්ට රැවටි සුද්ධව විසීමේ අපේක්ෂාව තිබියදීම ඒ ක්ලේශයන්ට ඉඩදීම් වශයෙන් සමහර විට කෙලෙස් වඩති කෙලෙස් සහිත සිතුවිලි සිතති ඒ ක්ලේශයන්ට වසඟ වීමෙන් පින් කරමි යන අදහසින් පව් කරති ආත්ම සුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට කෙලෙසුන්ගේ නන්වැසින් පැමිණීම මහත් බාධාවකි ක්ලේශයන්ගේ වංචක ස්වභාවය ගැන නොදත් පුද්ගලයෝ මේ ක්ලේශ වංචනයට වඩාත් හසු වෙති ආත්ම සුද්ධිය අපේක්ෂා කරන ප්‍රතඥයන් හට ඒ සුද්ධිය මනවින් රැක ගැනීමට ඇත්තා වූ උපාය නම් ක්ලේශයන්ගේ වංචක ස්වභාවය ගැනත් ඒ ක්ලේශයන් ගන්නා වේශයනොත් මනවින් දැන ගැනීමයි එබැවින් ආත්ම විසුද්ධිය අපේක්ෂා කරන පින්නතුන්ට දැන ගැනීම පිණිස ක්ලේශ සංඛ්‍යාත පාප ධර්මයන් නානා කුසල ධර්මයන්ගේ වෙස් ගන්නා හැටි දක්වනු ලැබේ. එය ආදරයෙන් කියවා වංචක ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කර ගනිත්වා. එතකොට නායක හැමදෙරෝ මේ වංචක ධර්ම පොතේ 3 වෙනි පිටුවේ මේ ආකාරයට පැහැදිලි කරනවා. දැන් ගිහි පැවිදි දෙපිරිස අතරම මේ ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට අවංක කැමැත්තක් සහ අවංක උත්සාහයක් ගන්න පිරිස අදටත් සමාජයේ ඉන්නවා. නමුත් ඒ සියලු දෙනාටම තියෙන ගැටලුව තමයි තමන්ගේ මනස නිවැරදිව විවරණය කරගන්නට දක්ෂ නොවෙනකොට තමන්ගේ මනෝභාවයන් තමන්ටම වංචා කරන ආකාරය පැහැදිලි නොවෙනකොට ඔවුන් නොදැනුවත්වම ලෝකේ රවටන අය බවට පත් වෙනවා. එතකොට දැන් ලෝකයේ පුද්ගලයෝ කොටස් දෙකක් ඉන්නවා තමන් රැවටිලා නැතිව තමන් දැන දැනම ලෝකේ රවටන අය. ඒ අය තමයි කෛරාටිකයෝ වංචනිකයෝ කියලා හඳුන්වන්නේ. තව පිරිසක් ඉන්නවා ඇත්තටම තමන්ට ලෝකේ රවටන අදහසක් නැහැ. තමන් සත්‍ය ප්‍රකාශ කරනවා කියලා හිතාගෙන ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ප්‍රකාශ කරන්නේ සත්‍යක් නෙමෙයි වැරදි කාරණයක්. ඒ මොකද ඒ කාරණේ පිළිබඳව තමන් තමන්ටම රැවටිලා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විනයේදී මේ කාරණේ හඳුන්වන්නේ අධිමානය කියලා. අධිමානයයි කියලා කියන්නේ තමන් ළඟ නැති දේවල් තියනවා කියලා හිතාගෙන රැවටෙනවා. දැන් ප්‍රධාන වශයෙන් මේ අධිමානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට මාර්ගඵලයක් නැතිව තමන්ට මාර්ගඵලයක් තියනවා කියලා තමන්ට රැවටෙනවා තමයි. තමන්ගේ යම් යම් මනෝභාවයන්. එතකොට ඒ තැනත්තා සමහර විට අනිත් අයට දනවන්න පුළුවන් තමන් මාර්ගඵලලාභී පුද්ගලයෙක් හැටියට. හැබැයි ඔහු පරාජිකාවට පත් වෙන්නේ නැහැ. දැන් තමන් ළඟ මාර්ගඵලයක් නැතිව නැති බව දැනදැන අනුන් රවටන අදහසින් තමන්ට මාර්ගඵල තියනවා කියලා ප්‍රකාශ කළොත් ඒ භික්ෂුව උපසම්පදාව එතනින් අහෝසි වෙනවා, මහානකම අහෝසි වෙනවා. නමුත් තමන් ළඟ මාර්ගඵලයක් නැතත් තමන් තියනවා කියලා තමන්ටම රැවටිලා එහෙම තියෙන බවක් ලෝකෙට ඇඟෙව්වොත් ඒ භික්ෂුවට පරාජික ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද තමන්ටම තමන් රැවටුණු නිසා. එතකොට ඇවතක් සිද්ධ නොවුනට ඒක නිර්වාණගාමිනී මාර්ගය තුල ලොකු බාධකයක් ඒ. එතකොට දැන දැන ලෝකේ රැවටීම අපරාධයක්. හැබැයි
ඒ අපරාධයෙන් අපට යම් දවසක මිදෙන්නට අන් අයගේ සහාය ගන්නටත් පුළුවන්. තමන් තමන්ට රැවටුනොත් ඒක ලෝක අපරාධයක් නොවුනට තමන්ගේ නිර්වාණගාමිනී මාර්ගය තුළ තමන්ටම කරගන්න බරපතල අපරාධයක්. ඉතින් මේ තත්ත්වෙන් අපට නිදහස් වෙන්නට නම් අප විසින් මේ චිත්තචෛසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය, ඒ වගේම අර මැටි පිඩ බිම දැම්මහම ඒ ස්වરૂප ගන්නා වගේ අපේ මනෝභාවයන්ට, අපේ සිතැඟි, අපේ රුචිකත්වයන්, අපේ රුචි අරුචිකම් සියල්ලටම අනුකූලව මේ චිත්තචෛසික ධර්මයන් ඒ අවස්ථාවේදී වර නැගෙන ආකාරය, හැඩගැන්වෙන ආකාරය, ඒවා අපිව රවටන ආකාරය, ඒවා සූක්ෂම ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගන්නට ඕන මේ තත්ත්වයෙන් නිදහස් වෙන්න. ඉතින් සේහන් මහත්මයා විමසුවේ අපි කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ කියලා. ඉතින් නිදහස් වෙන්නට පළමු පියවර තමයි ඉස්සල්ලාම ඒවා පිළිබඳව දැනුවත් වෙන්නට උන සුතමේ ඥානෙ. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි චින්තාමේ ඥානෙ. නැවත නැවත හිතලා කල්පනා කරලා තමන්ගේ චිත්තචෛසික ධර්මයන් තුළ ඒ වංචක ස්වභාවයන් මතුවෙන හැටි, තමන් රැවටෙන හැටි, සූක්ෂමව සිත සතන් ක්‍රියාත්මක වෙන හැටි වටහා ගන්නට උත්සාහ කරන්න ඕන සිතලා කල්පනා කරලා චින්තාමේ වශයෙන්. තුන්වෙනි පියවර තමයි හැම විටම සිහිනුවන උපදවාගෙන, සති සම්පජඤ්ඤය උපදවාගෙන තමන්ගේ චිත්තචෛසික ධර්මයන් ඒ වංචක ආකාරයෙන් හැසිරෙන ආකාරය තමන් විසින්ම හඳුනා ගන්නට, ප්‍රත්‍යක්ෂව වටහා ගන්නට වෑයම් කරන්නට ඕන. ඒක තමයි භවනාමය ඥානයේ හැටියට අපි ප්‍රගුණ කළ යුත්තේ. එතකොට දැන් මේ වංචක ධර්ම පොත කියවපු පමණින්, වංචක ධර්ම පිළිබඳව ධර්ම දේශනාවක් අහපු පමණින්, ඒ පිළිබඳව සිතපු පමණින් අපට ඒකෙන් නැගී සිටින්නට බෑ. දැන් උදාහරණයක් ඇටියට පහුගිය දිනකත් අපි සිහිපත් කළා, එක මව් කෙනෙක් අපට දුරකථනයෙන් කතා කරලා කියනවා, හාමුදුරනේ ද්වේෂයේ මම මගේ ජීවිතේ හාමුදුරනේ බණ 3000ක් විතර අහලා තියෙනවා කියලා කිව්වා. තර බණ 3000ක් විතර අහලා තිනවා, නමුත් තාම මට මේ තරහ එන එක නවත්ත ගන්න බෑ. ඉතින් මම එතනදි කිව්වා, ඉතින් බණ 10000ක් ඇහුවත් ඔච්චර තමයි කියන්නේ. මොකද බණ කොච්චර අහනවද කියන එකෙන් අපට සුතමේ ඥානයක් වැඩෙනවා. ඊළඟට ඒවා පිළිබඳව කල්පනා කිරීමෙන් චින්තාමේ ඥානයක් වැඩෙනවා. හැබැයි තමන්ගේ මනසේ කෝපය මතුවෙනකොට මේ මතුවෙන්නේ කෝපයයි කියලා හරියට හඳුනාගෙන ඒක පාලනය කරන්නට ප්‍රායෝගික උත්සාහයක් ගත්තේ නැත්නම් අපි හැමදාමත් එතනම. ඒ නිසා බුදුදහමේ මේ පියවර අත්‍යවශ්‍ය කරුණක් හැටියට දක්වනෝ අපේ ප්‍රඥාව වැඩි දියුණු කරන්න මුලින්ම අහලා දැනගන්නට. දැන් මෙහෙම දේවල් තියෙනවා කියලා මුලින්ම අහලා දන්නේවත් නැත්නම් අපිට ඒවා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒකයි මම කිව්වේ අර මේ දහම් පොත, මේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොත මුලින්ම මට කියවන්න ලැබුණාට පස්සේ මට පුදුම හිතුණා, අනිත් සියලු දෙනාටත් මේ පණිවිඩය දෙන්නට ඕන නේද කියන ලොකු උනන්දුවක් ඇති වුණා. මොකද ඒ තරම්ම අපේම මනස ගැන ලොකු විවරණයක් කරගන්නට අපට යම්කිසි ආලෝකයක් මේ තුලින් ලැබුණා. හැබැයි ඒ සුතමේ ඥානයක් පමණයි. ඊට පස්සේ නැවත නැවත ඒව ගැන හිතන්න කල්පනා කරනකොට තමයි චින්තාමේ ඥානය අවදින්නේ. ඊට පස්සේ නැවත නැවත අපි ප්‍රගුණ කරන ප්‍රමාණයට තමයි අපිට අපේ සිත් සතන් තුළ ඇති වෙන වංචක ධර්ම වලින් නැගී සිටීමෙන් අවංකව, ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගෙන, අවංකව කියන එකෙන් මේකෙන් අදහස් කරන්නේ නිකන් අර හෘද සාක්ෂියට එකඟව කියන එක නෙමෙයි. හෘද සාක්ෂිය හැම විටම නිවැරදි වෙන්නටත් පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. ඒ නිසා ප්‍රඥාවට එකඟව, සති සම්පජඤ්ඤයට එකඟව, ඊට අනුරූපව අපට වංචක ධර්ම මොනවද, නිවැරදි සැබෑ ධර්ම මොනවද කියලා හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ සුතමේ ඥාන වශයෙන් මුලින් මේවා ගැන අහලා, චින්තාමේ ඥාන වශයෙන් හිතලා, භාවනාමේ ඥාන වශයෙන් ප්‍රගුණ කරන කෙනෙකුට පමණයි. ඉතින් ඒ පළවෙනි පියවර තමයි දැන් අපි මේ දහම් පොත විවරණය කිරීම තුළින් හැම දිනාටම අවස්ථාව ලබා දෙන්නට උත්සාහ කරන්නේ. කොහොමද ඒවා පිළිබඳ විවිධ පැතිවලින් අපි අහලා හිතලා කල්පනා කරලා වටහා ගන්න කියලා. හඳුනන්නේ අතිරේක ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඔබ වහන්සේ මේ පොත පිළිබඳ කතා කරද්දී නිතරම කියපු කාරණාවක් ෂෙහන්, මම හරි පුදුම වුණා මේ පොත කියවගෙන කාරණාව. හඳුනන්නේ අද වෙනකොට මේ දහම් කරුණු සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙන දේ තමයි පොඩි දරුවා, පාසල් වයසේ යන දරුවා මේ දහම් අධ්‍යාපනයේ විභාග කේන්ද්‍ර කරගෙන අපි හඳුන්නේ මේ පොතපතට යමු වෙන්නේ. මම එතකොට අහන්න කැමතියි, ඔබ වහන්සේට මතක ඇති කාලයක ඔබ වහන්සේ මෙවැනි පොත් පරිශීලනයට යමුනේ කොයි වගේ වයසකදද? ඊට පස්සේ අපි හඳුරුවනේ මෙවැනි පොතපත පරිශීලනය කරන්න සුදුසු වයස් කාලය වයසට ගියාට පස්සේද ඊට කලින්ද?
ඇත්තටම සහන් මහත්තයා අපට පොතපත පරිශීලනය කරන්නට හෝ දහම අධ්‍යයනය කරන්නට නියමිත කාලයක් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තම තමන්ගේ සාංශාරික හැකියාව වගේම මේ ජීවිතයේ අපට ලැබෙන පාරිසරික සාධක, කල්යාණ මිත්‍ර සම්පත්තිය ආදී මත තීරණය වෙනවා. දැන් මේ ශාසන ඉතිහාසයේ සමහර අය ඉඳලා තිනු අවුරුදු 7 වෙනකොට අරහත්ත්වයට පත් වෙලා. ඉතින් දැන් වර්තමානයේ බටහිර භෞතික විද්‍යාත්මක න්‍යායන් එක්කලා බැලුවොත් අවුරුදු 7ක් වෙනකොට ඒ දරුවගේ මොළයවත් අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා නැහැ කියලා තමයි AI කියන්නේ. ඒතකොට එහෙම තියෙද්දිත් අර දරුවා මේ ලෝකෝත්තර ඥානයක් අවබෝධ කරලා තියෙනවා. ඉතින් ඒක එහෙම නැහැයි කියන්න බෑ. එහෙම සාධක අපේ ශාසන ඉතිහාසයේ තියෙනවා. එතකොට එහෙමනම් අපිට මෙන්න මේ වයස් කාලයේදී තමයි ධර්මය අධ්‍යයනය කළ යුත්තේ, ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන. එහෙම කාල නිර්ණයක් අපිට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් සාංශාරික කුසලතාවය, පරිණත භාවයේ බලපානවා. හැබැයි සාංශාරික පරිණත භාවයේ කොච්චර තිබුණා වුණත් මේ ජීවිතේ මව්පියන් විසින්, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් විසින් ඒකට පරිසරය හැදුවේ නැත්නම් ඒව යට වෙලා යන්න පුළුවන්. දැන් ඒකටත් අපිට හොඳම උදාහරණයක් ශාසන ඉතිහාසයේ තියෙන මහදන සිටු පුත්‍රයා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මනුස්සයා උත්සාහ කළා නම් රහත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සාංශාරික වශයෙන් එපමණට පාරමිතා වැඩිලා, බෝධිපාක්ෂික ධර්ම වැඩිලා, මේ ජීවිතේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා සියලුම සාධක පූර්ණ වෙලා. හැබැයි මෞපියෝ විසින් එතනත්තා දහමට යොමු කළේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණේ නැහැ. පාප මිත්‍ර ඇසුරත් එක්කලා සියල්ලම විනාශ කරගත්තා. එතකොට යම්කිසි කෙනෙකුට සාංශාරික වශයෙන් යම්කිසි හුරුවක් පුරුද්දක් අරගෙන ඇවිත්තියද මේ ජීවිතයේ මෞපියන් සහ කල්යාණ මිත්‍රයන් විසින් එතනත්තාට සුදුසු පරිසරයක් හදනවද? ඔය කාරණා දෙක මත තමයි ළමා කාලේ අපි ධම්මගට යොමු වෙනවද, තරුණ කාලේ යොමු වෙනවද, මැදිවියේදී යොමු වෙනවද, මහලු වයසේ යොමු වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඊළඟට තවත් කාරණයක් ඒකට හේතු වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ ලැබෙන යම් යම් අත්දැකීම්. එතකොට දැන් අපේ ජීවිතේ අපිට ඇත්තටම පුංචි කාලේ ඉඳලා අපේ අම්මා අපිට නියම කරලා තිබුණා හවසට බුද්ධ වන්දනාව කරන්න ඕන, අනිවාර්යෙන් මල් කඩලා පහන් පත්තු කරලා ඒවා සියල්ල අපි කරන්න ඕන. ඊළඟට ඒ කාලේ දිනපතා බණ අහන්න තිබුණේ ගුවන්විදුලියේ ධර්මදේශනා දෙකයි සතියට තියෙන ඉරිදා උදේ 8:00යි බදාදරය 8:00යි. ඉතින් ඉරිදා උදේ 8:00 බණ අපට අහන්න වෙන්නේ දහම් පාසල්ලන් නිසා. බදාදා රාත්‍රී 8:00 බණ අපි අනිවාර්යෙන් අහන්න ඕන කොච්චර නිදිමත වුණා. ඉතින් එහෙම බණ අහනකොට ස්වාමින් වහන්සේ නමක් ඔය උකුණු මැරීමේ ආදීනව ගැන කියපු කතාවක් අහලා තමයි මගේ ජීවිතේ මට පළවෙනි වතාවට ලොකු බයක් ඇති වුනේ. මොකද පුංචි කාලේ ඉතින් අපිත් මදුරුව මරලා තිනෝ, උකුණු මරලා තිනෝ, මකුණු මරලා තිනෝ, දිමියෝ මරලා තිනෝ. ඉතින් ඕවත් එක කොච්චර ලොකු විපාකයක් විඳින්න වෙයිද කියලා ලොකු තැතිගැන්මක් ඇති වුණා. ඊට පස්සේ මම අම්මගෙන් ඇහුවා, අම්මේ මාත් වෙන්නද සිල් ගන්න යන්නේ? මොකද අම්මයි කිරියම්මයි හැම පොයෙටම සිල් ගන්න යනවා. ඉතින් එහෙම තමයි ධර්ම මාර්ගයට යමු වුණේ. ඉතින් පන්සලට ගියා කියලා ලොකුවට පොතපතක් කියවන්නට අවකාශයක් ලැබුණේ නැහැ. අවුරුදු 14 තමයි අපිට පැවිදි වෙන්නට අවස්ථාව ලැබුණේ. ඒ පැවිදි වුණාට පස්සේ තමයි ඇත්තටම දහම් පොතපත කියවනවා කියන දෙයකට අපි ඍජුව යමු වුණේ. ඊට කලින් ඉතින් අවුරුදු 14 වෙනකන් පාසලේ සහ දහම් පාසලේ බුද්ධ ධර්මයේ පොතට අමතරව අපි විශේෂ දහම් පොතක් එහෙම කියවන්නට යමු වෙලා නැහැ. විරිවෙනට එහෙම නැත්තම් පැවිදි වුණාට පස්සේ දහම් පොතපත පරිශීලනය කළා. නමුත් ඒවා පිළිබඳ ලොකු වැටහීමක් එකවර ඇති වුණේ නැහැ. පස්සේ උපසම්පදාවට ආසන්න වෙනකොට තමයි මහානකම සහ උපසම්පදාව ගැන රේරුකාණි මහානායක හාමුදුරුවෝ විසින් ලියන ලද උපසම්පදා සීලය, ඒ වගේම ශාසනාවතරණේ ඒ පොතපත කියවලා ඊට පස්සේ තමයි යම්කිසි දැනුවත් භාවයකින් යුක්තව දහම් පොතපත පරිශීලනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඊටත් බොහෝ කාලයකට පස්සේ තමයි මම හිතන්නේ මගේ වයස අවුරුදු 25 විතර වෙනකොට තමයි 25ට ආසන්න වෙනකොට තමයි මට මේ වංචක ධර්ම පොත කියවන්නට අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ වෙනකොට අපි බොහෝ දහම් කාරණා දැනගෙනගෙන තිබුණා. නමුත් මේ චිත්තචෛතසික ධර්මයන්ගේ සූක්ෂම විග්‍රහයන්, ඒ වගේම ඒවායේ වංචනික ස්වરૂපයන් නායක හැමතුරුම මේ පැහැදිලි කරලා තියෙන විදිහ කියවනකොට ඒකයි මම කිව්වේ මට පුදුම හිතුණා. ඉතින් නායක හැමතුරුත් මෙහි පැහැදිලි කරනවා මේ පොතේම මීට ඉහත මේ වංචක ධර්ම පිළිබඳව ලියවිච්ච පොත් ලංකාවේ නැහැ. නායක හැමතුරුත් තමයි, රේරුකාණේ මහානායක හැමතුරුත් තමයි පළවෙනි වතාවට ලංකාවට මේ සරල බසින් මේ වංචක ධර්ම පිළිබඳව මේ පොතක් සම්පාදනය කරන්නේ. ඉතින් උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා මේක ලියන්න හරියට වෙහෙසෙන්න උනා.
මෙම උන්වහන්සේ ප්‍රස්තාවනාවේ පැහැදිලි කරනවා මෙම ග්‍රන්ථයේහි දැක්වෙන වංචක ධර්මයන්ගෙන් 38ක් ඒ කියන්නේ 38ක් නෙත්ති ප්‍රකරණාර්ථ කතාවෙහි දැක්වුණු වංචක ධර්මයෝය ඉතිරි වංචක ධර්ම දක්වා ඇත්තේ අභිධර්ම ග්‍රන්ථවල එන කරුණු අනුසාරයෙන් අපට පෙනුණු සැටියෙනි ඇසට නොපෙනෙන කයට හසු නොවන අද්‍රව්‍ය වූ සටහන් නැත්තා වූ පැහැයක් නැත්තා වූ චිත්තචෛසික ධර්මය අති සූක්ෂමයේ එබැවින් ඒවාෙහි තත්වයන් නිවැරදිව සෙවීම පහසු කාර්යයක් නොවේ ඒවා ගැන සොයන්නවුන්ට නොඑක් විට වැරදි හැඟීම් ඇතිවේ එබැවින් අපට වැටහුණු සැටියට මෙහි දක්වන ලද කරුණු සියල්ලම එසේම සත්‍යයි අපි නොකියමු සමහර විට අපගේ රැවටීම්ද මෙම ග්‍රන්ථයට ඇතුළත් වී තිබිය හැකිය පරමාර්ථ ධර්ම වේදීහු විමසත්වා නායක හාමුදුරුවෝ දැන් මේ පොත ලියන කාල වෙනකොට උන්වහන්සේගේ ධර්මඥානය කොතෙක් තිබුණත් උන්වහන්සේ බොහොම අනතිමානීව සිහිපත් කරනවා කරුණු 38ක් නෙත්ති ප්‍රකරණාර්ථ කතාවෙහි දැක්වෙන ආකාරයට හඳුනාගත අනිත් ඒවා අභිධර්ම කරුණු එක්කලා චිත්තචෛසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය උන්වහන්සේ හිතලා කල්පනා කරලා තමයි දක්වලා තියෙන්නේ. නමුත් ඒවා එහෙමම ගන්න නැතුව මොකද උන්වහන්සේටත් සමහර දේවල් වැරදිලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේවා පැහැදිලි කරගෙන විමසලා තේරුම් ගන්නට කියලා උන්වහන්සේ පැහැදලා. ඉතින් ඒ ප්‍රකාශනේ දැන් සමහර කෙනෙක් මේක වරදවා ගන්නට පුළුවන්. එහෙනම් නායක හාමුදුරුවෝ තේරෙන්නේ නැතුවද මේ ලියලා තියෙන කියලා. ඒක නෙමෙයි මේකේ අර්ථය. නායක හාමුදුරුවෝ තේරුම් ගත්තු කරුණු පැහැදිලි කරලා තියෙනවා. නමුත් අර උන්වහන්සේට කිසිම වෙලාවක ඕන වුණේ නැහැ. ඉදමේව සච්චම් මෝගමඤ්ඤම්. මම කියන දෙයමයි හරි අනිත් සියල්ල වැරදි කියලා එහෙම දෘෂ්ටියකට එන්න උන්වහන්සේට ඕන වුණේ නැහැ. ඒ වගේම මහානායක හාමුදුරුවෝ කොයිම අවස්ථාවකවත් තමන්ගේ මතය ශ්‍රාවකයාට ගන්වන්නට ශ්‍රාවකයා අනුගාමිකයෙක් කරන්න ශ්‍රාවකයා අන්ධ භක්තිකයෙක් කරන්න තමන් සරණ යන කෙනෙක් බවට පත් කරන්න නායක හාමුදුරු උත්සාහ කළේ. ඒකයි මේ දහම් පොතපතෙහි සහ නායක හාමුදුරුවන්ගේ ක්‍රමවේදයේ තියෙන වටිනාකම සේහන් මහත්තයා. දැන් අද අපි දකිනවා ගොඩාක් දේශකයන් වහන්සේලා ගිහි පැවිදි දෙපිරිස අතරම ඉන්නෝ තමන්ගේ මතයම තමයි තහවුරු කරන්න උත්සාහ කරන. අනිත් ඒවා පැත්තකට දානවා. ඊළඟට තමන්ගේ මතය පිළිබඳ මොකුත් විමසන්නට ඒවැ මොකුත් වරදින්නට ඉඩක් නැහැ වගේ. එතකොට ඒවා පිළිබඳ මොකුත් වාද විවාද තර්ක විතර්ක කරන්න ඉඩක් නැහැ. අර දෙවියන් වහන්සේගේ ප්‍රකාශනයේ වගේ ඒවා ඒ විදිහෙන්ම පිළිගෙන ශ්‍රාවකයාත් ඒකට අනුගත වෙලා නිකන් ආකෘතිගත කරලා තමන්ට අවශ්‍ය ආකෘති ටිකක් තමයි හදන්න ඕන වෙන්නේ ශ්‍රාවකයා තුළ. ඉතින් මහානායක හැමදාම මේ ප්‍රකාශනයේ උන්වහන්සේ හරීම නිදහස් කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ දේශනාව ශ්‍රද්ධා මාත්‍රයෙන් පිළිගන්නේ නැතිව ඒක විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ හෝ යම්කිසි තමන්ට ගැටෙන තැන් තියෙනවා නම් ඒවා පිළිබඳව විමර්ශනය කරලා බලන්න. උන්වහන්සේගේ වචනේහි ක්‍රියාවෙහි යම්කිසි දෝෂයක් තියද කියලා විමර්ශනය කරලා බලන්න තමන් විසින්. එතකොට බුදුරජාණන් වහන්සේ පවා ඒ නිදහස භික්ෂුන් වහන්සේලාට ලබා දීලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ අවබෝධය මොන මට්ටමේ තිබුණා වුණා උන්වහන්සේ ශ්‍රාවකයව නිදහස් කරනවා නිදහස් තැනකට ගෙනihin තියෙනවා තමන්ගේ ප්‍රඥාව අවදි කරන්න. මොකද ශ්‍රහන් මහත්තයා දැන් අපි නිතරම කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥාණයෙන් ධර්ම දේශනා කළාට ඒ දේශනාව අපට හඬ වෙන්නේ අපේ ප්‍රඥාව වෙන්නේ අපිට බුදුහාමුදුරන්ගේ සර්වඥතාඥාණයෙන් ඒ දේශනාව තේරුම් ගන්න බෑනේ. උන්වහන්සේගේ සර්වඥතාඥාණය උන්වහන්සේට. ඒ දේශනාව අපට අහලා තේරුම් ගන්න වෙන්නේ අපේ ප්‍රඥාව. ඒ වගේ රේරුකාණේ මහානායක හරගේ ප්‍රඥාව උන්වහන්සේට. මේක කියවන කෙනා, විමසන කෙනා තමන්ගේ ප්‍රඥාව අවදි කරලා ඒක හඳුනා ගන්න. අන්න ඒ කාරණේ උන්වහන්සේ බොහොම අනතිමානීව මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් ඉබඳු විවරණයන් නිසා තමයි ඇත්තටම අපට හුඟක් පුදුම හිතුනේ උන්වහන්සේ ඉතාම නිදහස්ව අනතිමානීව ඉතාම සූක්ෂම විදිහට මේ ධර්ම කාරණා පැහැදිලි කරලා තියෙන නිසා ගිහි පැවිදි සියලු දෙනාටම තම තමන්ගේ සිත් සතන් විවරණය කරගන්නට මේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථය අනිවාර්යෙන් ජීවිතේ එක්වරක් පමණක් නෙමේ වාර කිහිපයක්වත් සියලු දෙනා විසින් කියවන්නට සුදුසුම ධර්ම ග්‍රන්ථයක් හැටියටයි හැම විටම අපට හැඟෙන්නේ. අපේ ඇසට නොපෙනෙන අපිට නොදැනෙන දහම් කරුණු කොයිතරම්නම් මේ ලෝකේ තවදුරටත් තියෙනවාද? දැන දැන වැරදි කරන්නත් පුළුවන්, නොදැන වැරදි සිද්ධ වෙන්නත් පුළුවන්. දැන වැරදි, නොදැන වැරදි, කට වැරදි මේ හැම දෙයක් ඇතුළෙම
ඔබෙන් මගෙන් අපි හැමෝගෙන්ම වංචාවක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කරුණ පිළිබඳවයි අපි කතා බහට ලක් කළේ. වැඩසටහන සුගත පද විවරණ දන්නේම නැතුව පුරා හෝරාවක කාලයක් අපි ඔබත් එක්ක රැඳී සිටියා. අපේ හම්දුරන් වහන්සේ කරුණ හරියට මනාවට හරි ලස්සනට මේ පොතෙන් උපුටා ගනිමින් සඳහන් කළා. ඉතින් උන්වහන්සේගේ ඒ කතන විලාසය දේශන විලාසය හරි අපූර්වට අපේ කාලය රඳවාගත්තා. ඒ වගේම මේ කරුණු ටික පැහැදිලි කරන්න හරි අපූර්ව ක්‍රමවේදයක් උන්වහන්සේ යොදාගත්තා. අපේ හම්දුරවනි මේ පොතපතේ තිබුණු දැනුම පොත කියවුවාට අපිට ලබා ගන්න පුළුවන් වුණාට උන්වහන්සේ සමාජගත කරන්නට යෙදුණු මේ අපේක්ෂාවන් උන්වහන්සේගේ මේ රචිත පොතපතේ තිබුණු දැනුම සමාජගත විය යුතු ආකාරය පිළිබඳ අපට පැහැදීමක් තිබුණේ නැහැ. අද මේ වැඩසටහන අවසන් වන විට සියස මාධ්‍යාලයේ අපි හරි සතුටු වෙනවා. මේ වැඩසටහන ඔබට තිලින කලි රටට තිලින කලි දැනෙන්නට හැඟෙන්නට සහ අපේ වැරදි තැන් තියනවා නම් ඒ පිළිබඳව ඔබට මට අපිට හොඳට රිදෙන්නට කියන කාරණාව. ඒ නිසා සිතන්නට කාලය එළබැත. සිටිය යුත්තේ ඔබයි. තීරණය ඔබටයි බාර. එසේනම් අපට සූදානම් වෙනවා මේ වැඩසටහනින් සමුගෙන යන්න. අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී සදහම් දෙසුමට දම්මසුනට වැඩම කළේ කෙතට දියවරසේ දයට සදහම් ජීවය සලසලන පැය 24 පුරාවටම ගම වෙනුවෙන් රට වෙනුවෙන් අප වෙනුවෙන් අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරමින් උන්වහන්සේගේ වටිනා කාලය කැප කරන ආචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්දයන් වහන්සේ. අපේ හාමුදුරනේ බොහෝමත්ම පින් ඔබ වහන්සේට මේ දුම් දැනුම් සම්භාරයට. ඒ වගේම මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී අපට අවවාද අනුශාසනා තිරින කළ ගරු සභාපතිතුමන් ආචාර්ය පීකේයු අධිකාරම් මැතිතුමන් එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් අපි මෙලෙසින් සිහිපත් කරමින් අදට වැඩසටහන මෙතකට නිමවටපත් කරන්නට අපට අවසර යලිත් මීළඟ දවසේ මේ පොතේම මේ ග්‍රන්ථයේම ඉතිරි කොටසත් අරගෙන එන බවට ඔබට අප සපත කරන්නම් කිසිඳු වංචාවක් නොකොට. එසේනම් අපට අවසර දෙන්න අදට ඔබෙන් සමුගෙන යන්නට මෙලෙස නිමාවට පත්වනවා සුගත පද විවරණ වැඩසටහන. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා.